විසිපස්වන පරිච්ඡේදය ජීවක විදුරා සහ බුදු හිමියන්ගේ දින චර්යාව මීළඟටමම කසී භාරද්වාජ සූත්‍රය දේශනා කරන්නම් යයි කියමින් ආනන්ද හිමි කතිකාසනයේ වෙතට ගමන් කරයි පුන්න හිමි උපාලි හිමි වෙතට හැරි පහත් හඬින් කතා කරයි මේ සූත්‍රය මා ඉතා අගය කරන එකක් එයින් හොඳින්ම පැහැදිලි වෙනවා බුදුන් වහන්සේ මුහුණට මුහුණලා එන අභියෝගයෙන් නිවනට මඟ පෙන්වීමට යොදා ගන්නා හැටි උපාලි හිමියන්ද හිස සැලමින් එය අනුමත කරයි රාතුන් වහන්සේලා දෙනම යලි ආනන්ද හිමියන් වෙතට සවන් යොමු කරයි මා විසින් මෙසේ අසන ලදී බුදුන් වහන්සේ වරක මගධ රට ඒකනාලා නම් බමුණු ගම වසන සේක ඒ ගම් වැසි කසී භාරද්වාජ බමුණා වී වෙපිරීමට කුඹුර සකස් කරන දිනයයි මේ දින බුදුන් වහන්සේ බමුණාගේ කුඹුරට වැඩියේ කුඹුරේ වැඩ කරන ගොවියන් දහවල් කෑමට සූදානම් වූ මොහොතේ බුදුන් වහන්සේ ඒ තැනට පිටු සිඟා වැඩියා බුදුන් දුටු බමුණා නොසතුටින් මෙන් පැමිණ බුදුන් වහන්සේට මෙසේ පැවසුවා මහණ මම සීසානවා වපුරනවා සී සෑමෙන් නනතුරුව වපුරලා හරි හම්බ කොට වළඳනවා ඔබත් වපුරලා හරි හම්බ කරගෙන වැළඳුවත් නරකද බමුණ මමත් වපුරනවා සී සාලා වපුරලා තමයි වළඳන්නේ මොනවා ඔබේ වියකසවත් නඟුලක්වත් සී වැල්වත් කිවිටවත් හරක්වත් මම දැක්කේ නැහැ ඒ උනත් ඔබ කියනවා සීසානවා වපුරනවා සී සාලා වපුරලා තමයි යැපෙන්නේ කියා හොඳයි ඔබ ගොවියෙක් නම් කරුණා කරලා කියන්න ඔබේ කෘෂි භාණ්ඩ මොනවාද කියලා ශ්‍රද්ධාව තමයි මගේ වී තපස තමයි වෙහිවතුර ප්‍රඥාව තමයි නගුල් හිත තමයි වියකහ හා ලනු සිහි කල්පනාව තමයි හි වෙලහා කෙවිත මා කරන ගොවිතෙනෙහි අමා ඵල ඇත මේ සීසෑමෙන් දුකින් මිදෙනවා එහෙමනම් භවත් ගෞතම ඔබ අමා ඵල ලබා දෙන ගොවියෙක් එබැවින් මගේ මේ කිරිබත් වළඳුනු මැනවි මෙසේ කියා බමුණා බුදුරදුන්ට කිරිබත පිළිගැන්වීය බ්‍රාහ්මණය ගාථා කීමෙන් ලබන කිරිබත් කුලියක් හා සමානය ඉබඳු බත් වැළඳීම බුදුවරුන්ගේ සිරිතක් නොවේ එහෙමනම් මේ බත මම කාට දෙන්නද බමුණ බුදුවරයෙකු හෝ බුදු සව්වෙකු හෝ හැර මේ කිරිපත වළඳා දිරවීමට සමත් කෙනෙක් මම නම් දන්නේ නැහැ. ඉබෙවින් මේ කිරිපත තනකොළ නැති බිමක දමන්න. නැත්නම් ප්‍රාණීන් නැති ජලයක බහලන්න. බමුණා ඒ කිරිපත ප්‍රාණීන් නැති දියක දැමීය. ආනන්ද හිමි සූත්‍රයේ අවසානයේ දක්වාම දේශනා කරයි. ශාලාව පිටුපස සිටින එක් රහතුන් වහන්සේ නමක් කතා කරන්නට අවසර ඉල්ලමින් සුරත ඔසවයි මහා කස්සප හිමියන්ගේ අවසරයෙන් රහතුන් වහන්සේ කතා කරන්නට පටන් ගනී මමයි කසි භාරද්වාජ මේ සූත්‍රයේ සඳහන් වන පෙර බ්‍රාහ්මණයා මමයි එදා මා බුදුන් වහන්සේට ඒ ආකාරයෙන් කතා කිරීම ගැන මා පසුතැවෙනවා එදා මා බුදුන් වහන්සේට ඒ ආකාරයෙන් කතා කිරීම ගැන ලැජ්ජ වෙනවා මගේ එකල මමත්වය මමන් කාරය හරියට පිම්බී තිබුණා බුදු හිමියන් පහත් කොට කතා කිරීමෙන් සැබවින්ම සතුටක් ලැබුවා උන්වහන්සේ මාමෙන් වෙහෙසව කුඹුරු වැඩ නොකිරීම ගැන මන් උන්වහන්සේව හෙලා දුටුවා මට කෑම ගැනීමට අයිතියක් තිබුණත් උන්වහන්සේට අයිතියක් නැතයි මා සිතුවා එකල
මන් එය සැබවින්ම විශ්වාස කළේ මගේ උඩකුකම නිසාමයි. කසේ භාරද්වාජ හිමියනි, එදා ඔබ වහන්සේගේ ඒ අත්දැකීම අප සමග හවුල් කරගන්නට හැකිනම් බුදු හිමියන් පිළිබඳව වූ මේ වார்த்தාවට එයද ඇතුළත් කළ හැකි. මහා කස්සප හිමි පවසයි, මා හිතන්නේ බුදු හිමියන්ගේ චරිතය හා උන්වහන්සේගේ සංසුන් පෞරුෂය ගැන අප පුත්කලිකව ඇති කරගත් හැඟීම වාර්තාගත කිරීම වැදගත් කියලයි. උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ගත වුනේ මාස කිහිපයයි. උන්වහන්සේ අපට තවම හොඳ හැටි මතකයි. කෙසේ වුවත් කලක් යන විට උන්වහන්සේව පුත්කලිකව අඳුනන කිසිවෙක් ඉතුරු වන්නේ නැහැ. අපට ඉතුරු වන්නේ මේ සංගායනාවේදී වෙන් වෙන් වශයෙන් බෙදෙන දේශනා පමණයි. උන්වහන්සේගේ දර්ශනයෙන්ම සුවපත් වූවන් ගැන සාක්ෂි අපට ඉතුරු වන්නේ නැහැ යයි මහා කස්සප හිමියන් පවසයි. කසි භාරද්වාජ හිමි කතනය ආරම්භ කරයි. මා බුදුන් වහන්සේ සමග ඇති කරගත් වාදයේ ගැන නොසිතූ දවසක් නැතිතරම්. මගේ සේවකයන් කෑම බෙදෙන තැන උන්වහන්සේ නිහඬව විරාජමානව සිටගෙන සිටියා. මා උන්වහන්සේ ළඟට ගිහින් නොසලකිලිමත් විදියට කරහමින් කතා කරන විට උන්වහන්සේ නිසලව එක එල්ලේම මා දෙස බැලුවේ උතුරා යන දයා කරුණාවෙන් සහ අවබෝධයෙන්. උන්වහන්සේ මා හා සිනාසෙද්දී මොහොතකට ඒ ආශිර්වාදය ලත් මුව තුළ වූ පරිපූර්ණ වූ සුදුසුදු දත් දෙපළ පෙනුණා. උන්වහන්සේ බ්‍රාහ්මණය මමත් නගුලෙන් සීසානවා කියද්දී උන්වහන්සේ ඒ පරිපූර්ණ වූ අතින් කළ චලනය මට කිසිදාක අමතක වන්නේ නැහැ. මට හැඟුණේ උන්වහන්සේ මගේ මුහුණ අත ගානවා වගේ. නමුත් උන්වහන්සේ හිටියේ මගින් අඩි 5ක් පමණ තරම් දුර. මට සැබවින්ම ඒ අත මගේ මුහුණ මත තබනවා දැනුණා. ප්‍රාණ ශක්තිය මගේ හිස් මුදුනේ සිට දෙපතුල දක්වාම ගමන් කරා. ඒ මොහොතේ පටන් සියල්ල මට පැහැදිලිව තේරුම් යන්නට වුණා. ඒ දේශනයට මන් සවන් දුන්නා. දැන් මේ සභාවට පින් සිදුවන්නට අනාගතයටත් එයින් යහපතක් සැලසේවි. මා ඒ නිග්‍රහකාරී වදන් කී මොහොතේ පටන්ම උන්වහන්සේ මට ඉමහත් කරුණාවෙන් මිහිරි කටහඬින් කතා කරන්නට වුණා යයි කසි භාරද්වාජ කියයි. සී සෑම ගැන උපමාව හරිම කාලෝචිතයි. ඒ දේශනය මගේ පපුව මත්තේටම වැදුනා වගේ වුණා. ඒ දේශනය අවසානයේ මා උන්වහන්සේගෙන් අයත සිටියා මහණවන්නට. උන්වහන්සේ සමග මන් ආරාමයට ගියා. ධෛර්යයෙන් භාවනා කරමින් ඉක්මනින්ම රහත් ඵල ලැබුවා. බුදු හිමියන්ට ඇති මගේ කෘතඥතාවය නිමක් නැහැ. කසි භාරද්වාජ මේ කතාව අවසන් කරත්ම ඔහු හිස නමා දෑස් පියා පෙන්වන්නේ තම ජීවිතයේ ඒ උත්තරීතර මොහොතයි. අනික් රහතුන් වහන්සේලාද තම තමන්ගේ හදවත් තුළ ඇති එම කෘතඥතාවයම නිහඬව පළ කළහ. ආනන්ද හිමි මහා කස්සප හිමියන්ට සංඥාවක් කොට, ගරු ස්වාමීනි, ඉහත සූත්‍රයේ විස්තර වූ කුඹුර ගැන මතකයට එන විට කුඹුර ගැන බුදුන් වහන්සේගේ තවත් දේශනයක් මට මතක් වුණා. බුදුන් වහන්සේ ධර්මය පැහැදිලි කිරීමට සාමාන්‍ය විවහාරයේ පවතින යෙදුම් භාවිතා කළ හැටි එහි ඉතාම ලස්සනට පෙනෙන්නට තිබෙනවා. මම එය පවසන්නද? යහපති ආනන්ද හිමියනි යයි මහා කස්සප හිමි අවසර ලබා දෙයි. යහපති ආනන්ද හිමියනි මහා කස්සප හිමි අවසර ලබා දෙයි. මමත් බුදු හිමියනුත් මගධ රට එක් තැනක සිට තවත් තැනකට යමින් සිටියා. අපි ක්ෂිතිජය දක්වා පෙතිර යන කුඹුරු යායක මැදයකට
නතර වුනේ මේ සෝබා දහමේ දසුන රස විඳින්න. ඒ අතරේ බුදුන් වහන්සේ මට කුඹුර පෙන්වා කීවා ආනන්දය මේ භූමිය බෙදී තිබෙන ආකාරය දුටුවාද එය හතරැස්ව තීරු ලෙසට හරස්ව යන රේඛා ලෙසට බෙදී තිබෙනවා කියා එහෙමයි ස්වාමීනි යයි මම හිමින් පිළිතුරු දුන්නා ඉතින් උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඒ ආකාරයට චීවරය සකස් කරන්න ඒ මොහොතේම මට පැවරුවා නමුත් මට එය හරි හැටි වැටහුනේ නැහැ එම නිසා මා කීවා ඔබ වහන්සේ කියන ආකාරයට කරන්නම් නමුත් මට හරි හැටි තේරුනේ නැහැ කියා බුදුන් වහන්සේ පිළිතුරු දුන්නා ආනන්ද හොඳ භික්ෂුව ගොවියෙක් වගේ ඒ නිසා භික්ෂුන් වහන්සේගේ සිවුරු කුඹුර විදියට සැලසුම් කරන්න භික්ෂුන් වහන්සේලා තමන් වෙනුවෙන් සේම ජීවත් වන සමාජය වෙනුවෙන් කුඹුරක් වපුරනවා හොඳ ගොවියෙකු කුඹුර අර පරිස්සම් කරගන්නවා ගවයන් ඌරන් අලි ඇතුන් කුරුල්ලන් හෝ වෙනත් වලසතුන්ගෙන් ඇතිවන හානි වලක්වා ගන්නට නොයෙක් ආකාරයෙන් වෙහෙස වෙනවා හැකි හැම අයුරින්ම කුඹුර ආරක්ෂා කරනවා ඒ ආකාරයටම භික්ෂුන් වහන්සේලාද තම තමන්ගේ පසිඳුරන් වැරදි ආකාරයට යොදා ගැනීමෙන් වලකිනවා එයින් කෙලසුන්ගෙන් විනාශ වීමෙන් ආරක්ෂා වෙනවා ගොවියෙකු කුඹුරට හානි කරන වල් පෙළැටි ගස් මුල් හා වෙනත් දේවල් ඉවත් කරනවා එමෙන්ම භික්ෂුව තරහව වෛරය ව්‍යාපාදය ඊර්ෂ්‍යාව වැනි කෙලෙස් තම මනසින් ඉවත් කරගන්නවා කෙලෙස් ඇති කරන සිතවිල්ලක් මනසට ආවිට ඒ සිතවිල්ල ඉවත් කර මනස යලිත් නිර්මල කරගන්නවා හරියටම කුඹුරක වල් පැල නෙලා ගල් මුල් ඉවත් කල විට වැපිරීමට උචිත වන්නාසේයි ඒ ආකාරයට ගොවියෙකු හොඳම වී වපුරනවා සුදුසු කාලයේ සුදුසු ඍතුවේදී වපුරනවා මුලින් භූමියට පොහොර යොදා පොළව පෝෂණය කරනවා භික්ෂුවත් ඒ ආකාරයටම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වැනි හොඳ කුසල් වඩවනවා ඉතින් ආනන්දය සිවුරෙහි වැදගත් අරුතක් තිබෙනවා අප සිත දරාගත යුතුයි එම චීවරයේ පෙරවීමෙන් අප අවට සිටින අයට ඉගෙනීමට එය ආධාරකයක් කරගත හැකි කියා බුදුන් වහන්සේ චීවරය පිළිබඳ උපමාව කියෝ මුළු කාල වේලාව තුලම කුඹුරට එහෙලින් බලමිනුයි සිටියේ නමුත් මට හොඳටම විශ්වාසයි උන්වහන්සේ ඒ බැලුවේ කුඹුර දිහා නොව මිනිස් හදවත් හා මනස් තුල කියලා උන්වහන්සේගේ ධාම පැතිර යන අනාගත කාලයේ දෙසයි උන්වහන්සේ බැලුවේ මහා කස්සප හිමි කතිකාසනේ වෙතට අවුත් ආනන්ද හිමියන්ට හා කසි භාරද්වාජ හිමියන්ට ස්තුති කරයි අද අපේ දානය පිළියෙල කරන්නේ ජීවකයි ඒ බුදු හිමියන්ගේ වෙදදුරා මාමින්ම ඔබ හැම එතුමාව දැකීමෙන් සතුටට පත්වන බව මා දන්නවා යයි මහා කස්සප හිමි පවසා යමේරුකාව හඬවද්දී සිසු රාතුන් වහන්සේලාද අසුන්වලින් නැගී සිටි මේ මණ්ඩපයේද අද ඊතා සරලව සකස් කර ඇත්තේ වෙනත් අවස්ථාවලට වඩා වෙනස් ආකාරයටය රඹ පත් අතර අතන මෙතන කුඩා මල් පැසයන් තබා තිබේ හැමදාමසේ නිරෝගීව කඩවසම්ව සිටින ජීවක වෙදතුරා තොරකඩ සිටගෙන සිටින්නේ රහතුන් වහන්සේලා පිළිගැනීමටය වෙදතුරාණනි යලි ඔබව දැකීම සතුටක් යයි ආනන්ද හිමි සතුටින් පවසයි ගරු ආනන්ද හිමියනි ඔබ වහන්සේ දකින හැම දවසක්ම සුබ දවසක් යයි වෙදතුරා සිනාසෙමින් පවසයි අද රාත්‍රී අනුකාරක රැස්වීමට
ඔබතුමා පෙමිණෙනු දැකීම සතුටක් මා දැන සිටියා ඔබතුමා කැඳවන බව නමුත් ඔබතුමා රෝගීන් සුවපත් කරමින් රට තුට සැරිසරන නිසා ඔබතුමාට එන්නට හැකි වේදයි මා තුල සැකයක් තිබුණා යයි ආනන්ද හිමි පවසයි ගරු මහා කස්සප හිමියන් සති කිහිපයකට පෙරම මට ආරාධනා කළා ඒ නිසා මන් ඈත ගමන් ගියේ නැහැ වඩින්න මා ඔබ වහන්සේව අසුනට කැඳවාගෙන යන්නම් යයි ජීවක විදතුරා පවසයි ජීවක ආනන්ද හිමියන්ව ගෞරව පෙරදරිව කැඳවාගෙන ගොස් අසුන් ගන්නතුරු බලා සිටි දශක ගණනාවක් මේ දෙදෙනාම බුදුන් වහන්සේගේ සනීප ආරක්ෂාව හා සුභ සාධනයේ වෙනුවෙන් මූලික කටයුතු කළ දෙදෙනා බැවින් ඔවුන් අතර ඇත්තේ දැඩි පෙඳීමකි ගරු ස්වාමීනි අද මා පිළිගන්වන්නේ බුදු හිමියන්ද පිළිගත් නිරෝගී ආහාර වර්ගයක් ශක්තිය ජවය වැඩි කරන විශේෂ බෙහෙත් පැලෑටි කිහිපයක් මා මෑතකදී සොයාගත්තා ඒවාද මා අද දාණයට එකතු කර තිබෙනවා සබාදහම අපට ඒ තරම් තෑගි දීම කොතරම් අසිරිමත්ද යයි ජීවක පවසයි අද ජලයේගෙන තැවෙන්නට අවශ්‍ය නැහැ මා එය බඳුන් වලට දමන්නට කලින් පෙරුවා යයි ජීවක පවසයි විදුදුරාණනි ඔබට ස්තුති භික්ෂුන් වහන්සේලා සැලකිය යුතු කාරණා අටක් බුදුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා පෙරහන් කඩකින් දිය පෙරා බීමත් ඉන් එකක් බුදුන් වහන්සේ සෑම කාරණාවකදීම ප්‍රායෝගික වුණා විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාගේ නිරෝගී භාවය ගැනයි ජීවක පවසයි රහතුන් වහන්සේලා දානියට අසුන්ගෙන ප්‍රත්‍යවේක්ෂා කරති ඒ ශබ්දය ශාලාව පුරා පැතිරයයි ශ්‍රාවක හදවත් ශ්‍රද්ධාවෙන් පිරි ඉතිරියයි නිවන් සුව අවබෝධ කරගත් මිනිස් සම්ප්‍රේෂණ කණ්ඩායම වෙතින් නිකුත් වන මෛත්‍රී කරුණාව ලෝක සත්වයන්ට මහත් ආශිර්වාදයකි මෙයින් ඔබ හැමට දීර්ඝායුෂ වේවා නිරෝගී වේවා දිව්‍යමය සැප සම්පත් ලැබේවා නිවන් සුව ලැබේවා භික්ෂුන් වහන්සේලා පින් අනුමෝදන් කරති ජීවකයන් භාවනාවෙන් දැස්වසා පසෙකට වී හිඳින්නේ භික්ෂුන් වහන්සේලා වළඳන තෙක්ය ගත වූ වසර ගණනාව තිස්සේ තමා බුදුන් වහන්සේට හා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට කළ උපකාරයන් පියවරෙන් පියවර මෙවි පෙනේ බුද්ධ පරිනිර්වාණයෙන් සුළු කාලයකට පසු මෙවන් දානමය පින්කමක් කිරීමට හැකිවීම පිළිබඳව ජීවක වෙදතුරා තුළ ඇත්තේ කිව නොහැකි තරම් ප්‍රීතියක්ය මෙදින සන්ධ්‍යාවේ පොළ සඳ නැගෙද්දී සංගීතීකාරක භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ද අනුකාරක භික්ෂූන් වහන්සේලා හා ජීවක වෙදතුරා අතර සුහද හමුවක් සිදුවිය එහිදී මහා කස්සප හිමි වෙදතුරා අමතමින් කතා කරයි ජීවක යානනි අප බුදුන් වහන්සේගේ දෛනික චර්යාව ගැන කතා කරන්නට පෙර ඔබ පිළිබඳව බුද්ධ චරිතයට ඇතුළත් කිරීමට සතුටුයි ඒ නිසා ඔබේ ආත්ම කතනේ පිළිබඳව අපව දැනුවත් කරන්නේ නම් අපි කෘතඥ වෙමු එය ඇසු වෙදතුරාට මහා කස්සප හිමියන්ගේ ඉල්ලීම ඉව වහා යන සතුටක් විය ඒ වදන්වල අරුත ඔහුට වැටහෙයි මේ පොළසඳ ඇති රාත්‍රියෙන් ඔබට තමාගේ ජීවිත කතාවද බුදු හිමියන්ගේ කතාවට සදහටම යාවන බව ඔහු මෙනෙහි කරයි ලොකු සුසුමකින් ලය පුරවා ගන්නා ජීවක කතාව ආරම්භ කරයි මගේ මව සාලවතී නම් අභිසාරිකාවයි ඈ රජගහනුවර නගර ශෝභිනිය බවට පත් උනේ නගරයේ වැදගත්කු
විශාලා නුවරින් පෙරලා පැමිණ ඉපුර අම්බපාලේ නම් නගර ශෝභනියක් එනුවරට ගෙන ආ ස්වභාවගෙන වර්ණනා කළ පසුවයි ඒ වග ඔහු බිම්බිසාර රජුන්ට යෝජනා කර කීවේ මේ නුවරටත් ඒ වගේම අග නගර ශෝභනියක් පත් කරන්නට කියායි මගේ මව අග නගර ශෝභනිය උනේ ඒ විදියටයි ඈ හරිම සුන්දර කාන්තාවක් නලගණක් සංගීත වේදිනියක් ඈ ඇසුරට ආවේ රජගහනුවර ධනවත්ම බලවත්ම මිනිසුන් ඈ සමග රාත්‍රියක් ගත කිරීමට රන් කහවණු සියයක් දුන්නා නමුත් නගර ශෝභනියක වීමේ එක් අනතුරක් තිබුණා කොයි වේලේ හෝ දරු ගෙබැක් ඇතිවීම ගැහණු දරුවෙක් නම් නගර ශෝභනියගේ මව්වරුන් බලා හදාගත්තා නමුත් පිරිමි දරුවන් බලාගත්තේ නැහැ බාහිර ලක්ෂණ මත මගේ පියා සැබවින්ම බිම්බිසාර රජුගේ පුතෙකු වූ අභය කුමාරයායි කියනවා නමුත් මෙය කිසිදාක ඔප්පු උනේ නැහැ මා උපන් ගමන්ම මගේ මව මාව තවත් සේවිකාවකට බාර දුන්නලු ගෙහින් නගරයේ පිටත කසල ගොඩක තමා ඉන්න කියා පැය කිහිපයකට පසු අභය කුමාරයා මාලිගයේ සිට නගරයට එන අතරේ කසල ගොඩෙහි එහා මෙහා වෙන යමක් දැක තිබෙනවා එතන කපුටන් රැස් වෙලා නිසා කුමාරයා තම සේවකයන්ට කීවාලු ගිහින් විපරම් කර බලන්න කියලා එයින් එක් අයෙක් කීවාලු ස්වාමීනි ස්වාමීනි මේ අලුත උපන් දරුවෙක්ය කියා තවම ජීවතුන් අතරද කියා කුමාරයා ඇසුවා එහෙමයි ස්වාමීනි යයි සේවකයා කීවා ඒ විදියට තවමත් ජීවත් වන නිසා තමයි මට ජීවක කියන නම ලැබුණේ බලන්න ආ කුමාරයාම මාව කසල ගොඩේ දඟලනවා දැක්කා ඉතින් හැමෝම සැක කරන විදියට අභය කුමාරයාම මගේ පියා වන්නට බැරිද යයි වෙදිතුරා විමසයි ඔව් කුමාරයා ඔබව තමාගේම පුත්‍රයා ලෙසට අරන් හදා වඩා ගත්තා නේද සෝපාක හිමි අසයි එහෙමයි ස්වාමීනි ඔහු මා අරන් හදා ගත්තා මා මාලිකේට ගෙන ගොස් එතෙන් පටන් තමාගේම දරුවෙක් වාගේ හදා වඩා ගත්තා වයස 16 පිරුණු විට මට නීත්‍යානුකූල තත්වයක් තනතුර රජගෙදර නැති බව තීරුම් ගත් මං තීරණය කළා යම් වෘත්තියක් හැදෑරීමට කුමාරයාගෙන් අවසරගෙන මම තක්ෂිලාවට ගොස් දිසාපාමොක් ඇදුරන්නට තේ වෛද්‍ය විද්‍යාව හැදෑරුවා මගේ ඇදුරන් උගන්වූ හැම දෙයම මා හොඳින් උගෙන ගත්තා සත් වසරකට පසු මන් ඇසුවා මගේ ඉගෙනීම සම්පූර්ණ වන්නේ කවදාද කියා එයට පිළිතුරු ලෙස එතුමා මා අතට උදැල්ලක් දී කීවා නගරයෙන් සැතපුමක් පිට ගිහින් ඒ වටා යමින් බෙහෙතකට ගත නොහැකි පැලෑටියක් තිබෙනවා නම් උදුරාගෙන එන්න කියා එතුමා කී විදියට මන් ගෙන් බැලුවා අන්තිමේදී හිස් අතින්ම පෙරලා ආවා මං එතුමාට කීවා ඇදුරු තුමනි ඖෂධීය ගුණ නැති පැලෑටි මොනවත්ම මට සොයා ගන්නට බැරි වුණා ඒ හැම එකකින්ම මොකක් හෝ රෝගයක් සුව වෙනවා කියා මගේ ගුරුතුමා කීවා ජීවක මන් ඔබට සුබ පතනවා ඔබ දැන් සියලු දේ ඉගෙනගෙන අවසන් කියා ගුරුතුමනි ඔබ ගුරු මුෂ්ටියක් නැතිව ඉගෙනනවා ඔබ ඉගෙනු හැම දෙයක්ම වැදගත් ප්‍රයෝජනවත් හැම දෙයක්ම එකකට එකක් යාවෙලා කොයි විදියෙන් හරි මිනිස් සිරුර සුවපත් කරන්නට ඒවා අවශ්‍ය වෙනවා වෛද්‍යවරයෙකු වශයෙන් ඔබතුමාගේ මුල්ම සාර්ථකත්වය ගැන අපට පවසන්න යයි බක්කුල හිමි පවසයි මගේ ගුරුන් මගේ ජීවිකාව ආරම්භයට අත් උදව් ලෙස යම් මුදලක් දුන්නා නමුත් රජගහනුවරට පෙරලා එන අතරේ ඒ මුදල් අවසන් වුණා ඒ උනත්
පසුතැවුනේ නැහැ. මේ යන මග දිගටම මගේ සේවය අවශ්‍ය රෝගීන් සිටින බවට මා දැන සිටියා. ඒ හුඟ දෙනෙක්ම මට මුදලක් ලබා දීමට හැකි බවත් මා දැන සිටියා. ජීවක පවසයි. සාකේතයට ආ විට මන් විමසා බැලුවා වෛද්‍ය උපකාර අවසි කවුරුවත් ඉන්නවාද කියා. සත් වසරක්ම බඩ රුධාවකින් පිළුණ ගැහණියක් ගැන මට දැනගන්නට ලැබුණා. රටෙහි හොඳම වෛද්‍යතුරන් ඇයට සත්කාර කර තිබුණා. ඒ කාටවත් ඇයට උදව් කරන්න බැරි වෙලා මම තීරණ ගත්තා ඇයව සුවපත් කළ හැකි බව. ඇය සම්පූර්ණයෙන් සුවපත් වූ පසු පමණ මට මුදල් දෙන්න යයි මා ඇයට කීවා. මා ඇයට ගිතෙල් වලින් බෙහෙත් කළා. ඇය සුව වුණා. කෝටිපතියෙකු වූ ඇගේ සැමියා මට රන් කහවණු 16 දහසකුත් අශ්ව රථයකුත් මෙහිකරුවන් දෙදෙනෙකුත් දුන්නා. යැයි ජීවක පවසයි. මන් ගෙදර ගිහින් ඒ මුදල් අරන් හදාගත් පියා වූ අභය කුමාරයාගේ පාමුල තැබුවා. මා හදා වැඩුවාට ඒ කෘතගුණය පින්වන්නටයි මට උවමනා වුණේ. ඒ උනත් ඔහු ඒ මුදල ගන්න කැමති වුණේ නැහැ. ඒ මුදල් වලින් මට නුවර ගෙයක් සාදා ගන්නයි කීවා. මා ඊළඟට කළ ලොකුම කාර්යය තමයි අවන්තියේ රජු වූ චණ්ඩපජ්ජෝත රජුගේ මාරාන්තික රෝගයක් සුවපත් කිරීම. එතුමා මට වී පිඩුගැල් රත 500යකුත් රිදි කාසි 16 දහසකුත් මිල කළ නොහැකි කසීසලු දෙකකුත් වෙනත් අගනා සලු දහසකුත් දුන්නා. ඊළඟට මන් බරණැස කෝටිපතියෙකුගේ සැත්කමක් කර ඔහුගෙන් ගොඩක් සැලකුම් දීමනා ලැබුවා. පසුව මගේ මුත්තණුවන් වූ බිම්බිසාර රජතුමාට සත්කාර කළා. එතුමා මට 500ක් ආභරණ දෙන්නට තැත් කළත් මන් බාරගත්තේ නැහැ. ඒ වෙනුවට රාජකීය වෙදතුරා තනතුර බාරගත්තා. ඒ වගේම බුදු හිමියන්ගේ භික්ෂූන් වහන්සේලාගේ වෙදතුරා වුණා. එයයි ජීවක පවසයි. එකල බුදුන් වහන්සේ මේ ගුහා අසල වැඩ සිටියා නේද? යැයි මහා කච්චායන හිමි විමසයි. එහෙමයි ජීවක පිළිතුරු දෙයි. ඒ මේ කන්දේ නැගෙනහිර බෑවුමේ ඇති ආරාමයේ බිම්බිසාර රජතුමා මාව එහි යැව්වේ බුදු හිමියන් උදර වේලීමකින් දුක් විඳ නිසා. මන් උන්වහන්සේට බෙහෙත් වතුරේ දෙමු නිල් මානිල් මල් මිටි තුනක් පිළිකෙන්නුවා. ඒවා උන්වහන්සේට ආග්‍රහණය කරන්නට සැලැස්සුවා. ඒ කලසෙනින් උන්වහන්සේ සුවපත් වුණා. මං බුදු හිමියන්ට හදවතින්ම ගෞරවය ආදරය කරනවා. උන්වහන්සේට ඕනෑම දෙයක් කර දෙන්නට මං සැදී පැහැදී සිටියා. උන්වහන්සේ වෙනුවෙන් මං අගනා කසි රෙදිවලින් විවර තනා දුන්නා. මන් ලැබූ වෙනත් රෙදිකඩ 16 අනෙක් භික්ෂූන් වහන්සේලාට සිවුරු සාදා දුන්නා. ඔබතුමා ඒ සිවුරු භික්ෂූන් වහන්සේලාට පූජා කරද්දී මන් එතන හිටියා. බුදු හිමියන් එහිදී දෙසු ධම්මසා මෙතුමා සෝවාන් වුණා යැයි අනුරුද්ධ හිමි කියයි. ජීවක ඒ උතුම් මොහොත සිහිපත් කරන්නේ සිනාසෙමිනි. ජීවකයාණනි, බුදුන් වහන්සේ ඔබ නොදන්නා තරමින් ඔබතුමාගේ සේවය අගය කළා. ඔබතුමා උන්වහන්සේ බැලීමට දිනපතාම මෙන් පැමිණීමත් ඉතාම වටිනවා යැයි ආනන්ද හිමි පවසයි. ඔබ වහන්සේලා දන්නා පරිදි දිනපතාම මට බුදු හිමියන් දකින්නට මේ කඳුකර ආරාමයට ඒම ඉතාම කාලය වැය වෙන දෙයක් වුණා. ඒ නිසා මා තීරණය කළා මුදල් යොදවා මගේ අඹ උයනේම ආරාමයක් නිර්මාණය කරන්නට. බුදු හිමියන් මට වඩාත් දකින්නට හැකි ලෙස නගරාසන්නව සිටීම මට පහසු වුණා. ඒ දිනවලද
ඔබ දිනකට තුන් වරක් පමණ උන්වහන්සේ බැහැදකින්නට ආවේ යයි ආනන්ද හිමි අසයි සම්මා සම්බුදුවරයෙකුගේ අභිමුව පෙනී සිටීමට ඇති අවස්ථාවන් සිහි ඇති කෙනෙක් පැහැර හරින්නේ කවුද බුදු හිමියන් කෙරෙහි ඇති භක්තිය ඔහුගේ කටහඬින්ම හැඟවේ දෙනිතින් නැගෙන කඳුලෙන් ඔහුට බුදු හිමියන් නැති අඩුව සංගවාගත නොහැකි විය උන්වහන්සේ හා ගත කළ හැම මොහොතක්ම ආශිර්වාදයක් ඒ ගැඹුරු දීප්තිමත් දෙනිතින් මා දෙස බැලූ හැම මොහොතම ඝන රන් වලට වඩා වටිනවා එතෙම් විට බුදු හිමියන්ගේ දිනචර්යාව ගැන සිහිපත් කරන්නට මෙය හොඳ අවස්ථාවක් විය හැකි ඔබතුමාත් ගරු ආනන්ද හිමියනුත් උන්වහන්සේ රජගහනුවර සිටි අවදී හැමදාම උන්වහන්සේ සමග සිටියානේ සැබවින්ම ආනන්ද හිමියන්නම් බුදු හිමියන් වැඩවිසු හැම තැනකම උන්වහන්සේ සමගම සිටියා යයි මහා කස්සප හිමි කියයි මා දන්නා අය අතුරින් බුදු හිමියන් තමයි හරියටම කාල සටහනකට අනුව වැඩ කළ පුද්ගලයා උන්වහන්සේගේ දවස හැකිතරම් ප්‍රයෝජනවත් ලෙසට කොටස් වලට බෙදී තිබුණා යයි ආනන්ද හිමි පවසයි ආනන්ද හිමියන් නොසිටියානම් බුදු හිමියන්ගේ දින සැලසුම ඒ ආකාරයට තබා ගැනීම අපහසු වන්නට තිබුණා නේද ජීවක ඇදුරන් බුදු හිමියන්ගේ වෙද තුරන් බවට පත් වූ පුවත දැන් අප ඇසූ නිසා දැන් ගරු ආනන්ද හිමියන් බුදු හිමියන්ගේ අග්‍ර උපස්ථායක වූ සැටි උන්වහන්සේකින්ම අසා දැනගමු යයි පුන්න හිමි යෝජනා කරයි ඒක හොඳයි මේ ඒ මතකයට හොඳ අවස්ථාවක් යයි මටත් සිතනවා මහා කස්සප හිමියන් ආනන්ද හිමියන් දෙස බලමින් පවසයි බුදු හිමියන්ගේ මුල් වසර 20 පත් කරන ලද නිත්‍ය අග්‍ර උපස්ථායකයෙකු සිටියේ නැහැ උන්වහන්සේට 50 පිරුණ විට උන්වහන්සේ තීරණය කළ නිත්‍ය අග්‍ර උපස්ථායක කෙනෙකු තබා ගැනීමට යයි කියමින් ආනන්ද හිමි සිය කතාව ආරම්භ කරයි ඒ සැනින්ම සැරියුත් හිමියන් සිය කැමැත්තෙන්ම එයට ඉදිරිපත් වුණා නමුත් බුදු හිමියන්ගේ අදහස වූයේ සැරියුත් හිමියන්ගේ ධර්ම දේශනා එයට වඩා වැදගත් බවයි මහා මොග්ගල්ලාන හිමියනුත් ඉදිරිපත් වුණා බුදු හිමියන් ඉහත කරුණ නිසාම උන්වහන්සේගේ ඉදිරිපත් වීමද බාරගත්තේ නැහැ භික්ෂුන් වහන්සේලා කීප නමක් මගේ නම යෝජනා කළත් බුදු හිමියන්ම මගෙන් විමසන තෙක් මා නිහඬව සිටියා ඉතින් බුදු හිමියන් මෙතනදී කුමක්ද කළේ යයි සෝපාක හිමි විමසයි උන්වහන්සේ කීවා ආනන්දට වෙන කිසිවක් කියන්නට අවශ්‍ය නැහැ ඔහුගේ කැමැත්තෙන්ම මට උපස්ථාන කරાવી කියා මම බුදු හිමියන්ගේ උපස්ථායක වීමට කැමැති වී ඉදිරියට ගියා මේ සඳහා කරුණු අටක් තිබිය යුතු බව මම බුදු හිමියන්ට කීවා ඒ අට මොනවාදයි අපේ වார்த்தාව සඳහා කිව හැකිද යයි මහා කස්සප හිමි විමසයි බුදු හිමියන් තමන්ට පිරිනැමෙන අගනාසලු මට නොදිය යුතුයි උන්වහන්සේට ලැබෙන විශේෂ ආහාර පාන ආදිය මට නොදිය යුතුයි මට උන්වහන්සේගේ සුගන්ධ කුටියේ සිටීමට ආරාධනා නොකළ යුතුයි උන්වහන්සේට ලැබෙන දාන ආරාධනාවලට මට යෑමට අඬ නොගැසිය යුතුයි මා බාර ගන්නා දාන ආරාධනාවන්ට උන්වහන්සේ වැඩිය යුතුයි ඉතා දුර ඈත සිට උන්වහන්සේ දක්නට එන අයට උන්වහන්සේ දැකීමට ඉඩ හල යුතුයි පොත්කලික දෙයක් මට සැක ඇති තැන්වල හෝ දහම පැහැදිලිව දැනගන්නට අවශ්‍ය වූ විට උන්වහන්සේකින් ඒ ගැන විමසා දැනගන්නට ඉඩ තිබිය යුතුයි මා නොමැති තැනකදී උන්වහන්සේ දේශනා කරන ධර්මයන් මට නැවත දේශනා කළ යුතුයි
उन्वहांसे मे कारण अटम पिलिगत्ताद उपालहिमी विमसाय एहेमाय एतन पटन उन्वहांसे पिरिनिवन पान तिक्म मा उन्वहांसे के ओने इपाकम विमसा बला इटुकला यै आनंद हिमी पिलितुरुदे अप हेमोम दन्ना परिदे बुधु हिमियन कपिल वस्तुवट आविट चन्न मुलिन्म महन हुना ओहुट तम उडकुकम माने दरा गन्नट बेरी हुना उन्वहांसे अनेक भिक्षुन्व पालने करन्नट तत्कला बुधु हिमियन हा पेर पेवेति संबंधकम उपयोगी करगनिमिन विशेष वर प्रसाद लबन्नट तत्कला बुधु हिमियन उपन्दाम उपन बेविन एयत विशेष करुण करगत्ता ओहु संघ समाजये प्रधान तनकन्नट उत्साह कला यै अनुरुद्ध हिमि पवसाई बुधु हिमियन सतर पेरनिमिति अत्विंदीमेदे उन्वहांसे मग पेन्नोये तमा यै कियन्नट चन्न हिमियन उत्साह देरुवा अभिनिक्मन दवसे तमा कल देवाल उलुप्पा पेन्वन्नट तत्कला तमन कांतक असु मत गिये ए गमन विशेषत्व कुना यै बद्दिय हिमि पवसाई मुलपटन्म चन्न हिमि अनेक भिक्षुन वहांसेला समग पैहुने नेह भिक्षुवक वशेन परिपूर्ण कलियुत देवल ओहु कले नेह यै उपाल हिमि पवसाई स्वामीनी उब वहांसे कतावे पेरट पानिनवा चन्न पिलिबंद तोरतुरु पसुवट तीमु महा कस्सप हिमि योजना कराय जीवक वेदुरान्नी ओबे कथाव पवसन्न मा मुलिन कीव विदियट दिनकट देवरक बुधु हिमियन दक्नट गिया आनंद हिमियन उपस्थायक कटयतु कल आकारय मम दैसिन्म दुटुवा आनंद हिमियन बुधुन वहांसेट मुव दोवनेट दिय गिन आवा वेहसट पत् सिरुर संबाहने कला रात्रियट उन्वहांसेट अवश्य वेतै पान तबागन सिटिया रात्रियट निंदट पिर सुगंध कुटिय वटे नम वतावक गमन गत्ता एकले बुधु हिमियंट नमस्कार करन्नटाई बुधु हिमियंगे कुटिय तमाम अतुपतुगा शुद्ध पवित्र करन्नट ओने बव आनंद हिमि किया सिटिया विन किसिवेकुट ए कटयुतु करन्ने कीवे नेह जीवक पवसाई बुधु हिमियंगे अग्र उपस्थायक वीमट स्वभावेन्म सुदुसु आनंद हिमियन्म तमाई दिदिनाम उपते पटन्म समीप अय देवदत्तत एतुलुव अप हेमदिनाम मुल पटन्म समीप भव सबैव नमुत आनंद हिमियन कुडा कल पटन्म सिधुहत कुमरुन्गे उपस्थायक उनायै किवहकी अनुरुद्धत ममत समीप उना वगेम सिधुहत कुमरुत आनंद कुमारयात समीप उना इकिनकानेतिव ओउंट सितन्नटत बेरितरमट वागे लगिन्म सिटिया ओउन दिदना एतलम इक्व कलगत किरीम अप तुल एतम विट ईर्ष्यावक एतिकला इकिनकाट देक्कु आदरय सुहदतावे नितथिन्म पहेदिलिव पेनुना यै बद्दिय हिमि पवसाई देन अपट पेनिनवा बुदुरजानन वहांसेगे दिनचर्यावट समीप प्रधान दिदिना ए तन्वलट इलंब सिटी आकारय उन्वहांसेगे दिनचर्याव विस्तर करन्ने कौरुंद यै महा कस्सप हिमि विमसाई वसर विसिपह ए चर्याव जीवमानव दुटु निसा मा ए सतुटिन विस्तर करन्नम आनंद हिमि पवसाई जीवक वेद दुरानिनी कैमति विटक मा कियन देट हाउलनु मेनवी मट मग एरेन विस्तरयक एतनम हिली दरव करुनु मेनवी बुधु हिमियंगे वेद दुरु सिन्हासे मौलिकव बुधु हिमियंगे दवस कोटस पहाकट बेदी तिपुना मध्यानेट पेर मध्यानेट पसु रात्रि प्रथमयामय मज्जिमयामय
පශ්චිමයාමය යනුවෙන් ඒ හැම මොහොතක්ම අරමුණක් ඇතිව ගෙවුණා. නිෂ්පල දෙයට කාලය වැය උනේම නැහැ. උන්වහන්සේගේ දිනය සාමාන්‍යයෙන් ඇරඹෙන්නේ හිමිදිරි පාන්දර. මුව දෝවණය කර සිරුර කිස නමවා උන්වහන්සේ දිවසින් ලොව බලා අද කාටද උදව් උපකාර කළ හැක්කේ කියා බලනවා. කෙනෙකුට උන්වහන්සේගේ උදව් අවසි නම් යම් කෙනෙක් ආධ්‍යාත්මිකව දියුණුව නිවන් අවබෝධයට ශක්තිය නම් ඒ අය වෙතට උන්වහන්සේ ඊර්දීන් හෝ පාගමනින් යනවා. උන්වහන්සේ අකුසල් සහිත අය වෙත නපුරු අය වෙතට පවා යනවා. හොඳ ගති ඇති නිර්මල වූවන්ද උන්වහන්සේ සොයා යනවා. කොයිතරම් ඈත සිටියත් රෝගී අයකු දක්නට පවා ගමනින් හෝ ඊර්දි බලයෙන් ගමන් කරනවා. යයි ආනන්ද හිමි පවසයි. බොහෝ විට උන්වහන්සේ රෝගී භික්ෂූන් දක්නට වැඩියා. ජීවක පවසයි. ඔව් ආනන්ද හිමි පවසයි. වරක් මා උන්වහන්සේ සමග ගමන් ගන්නා විට අප ආරාමයකට පැමිණියා. භික්ෂූන් වහන්සේලා විසනා තැන එක් භික්ෂුවක් පාචනය වෙලදී තම අසෝචි මත්තේම වැතිර සිටියා. බුදු හිමියන් ඒ භික්ෂුව අමතා ඇසුවා, ඔබව බලා ගන්නට කෙනෙක් සිටිනවාද? නැහැ ස්වාමීනි, අන් භික්ෂූන් ඔබව බලාගන්නේ නැත්තේ ඇයි? මා ඔවුන්ට සැලකුවේ නැහැ. ඒ නිසා ඒ අය මට සැලකන්නේ නැහැ කියා භික්ෂුව පිළිතුරු දුන්නා. බුදු හිමියන් මා අමතා කීවා, ආනන්ද දියගෙන එන්න, අපි මේ භික්ෂුව නහවා පිරිසිදු කරමු කියා මම දියගෙන ආවා. බුදු හිමියන් ඒ ජලය භික්ෂුවගේ සිරුරට වත් කර අපි මුළු සිරුරම සෝදා පිරිසිදු කරා. බුදු හිමියන් භික්ෂුවගේ හිසත් මම ඔහුගේ දෙපාත් ඔසවා අපි දෙදෙනා එකතුව ඔහුව අසුනක සතපෙව්වා. අනතුරුව බුදු හිමියන් භික්ෂූන් රැස් කරවා කතා කළා, මහණෙනි මෙතන රෝගී අය කවුරුවත් ඉන්නවාද? එහෙමයි කියා තවත් භික්ෂුවක් පිළිතුරු දුන්නා. ඒ රෝගය කුමක්ද කියා බුදුන් වහන්සේ විමසුවා. ඒ භික්ෂුවට පාචනය කියා භික්ෂුව පිළිතුරු දුන්නා. ඒ භික්ෂුවගේ ඕනෑ එපාකම් බලන්නට තවත් භික්ෂුවක් සිටිනවාද? නැහැ ස්වාමීනි, ඒ භික්ෂුව කිසි කෙනෙක් බලා නොගන්නේ ඇයි කියා බුදු හිමියන් විමසුවා. ස්වාමීනි, ඒ භික්ෂුව වෙනත් භික්ෂූන්ගේ අවශ්‍යතාවයන් ඇති විට උදව් කළේ නැහැ. ඒ නිසා භික්ෂූන් ඒ භික්ෂුවට උදව් කරන්නේ නැහැ යැයි පිළිතුරු දුන්නා. මහණෙනි, ඔබලා රැක බලා ගන්නට ඔබලාට මව නැහැ, පියෙක් නැහැ. ඒ නිසා මහණෙනි, ඔබලා එකිනෙකා බලාගන්නේ නැත්නම් ඔබලාට උදව් කරන්නේ කවුරුන්ද? මෙය මතක තබා ගන්න. රෝගී වුවන් බලාගන්නා භික්ෂූන් මාව බලාගන්නවා හා සමානයි කියා බුදුන් වහන්සේ මේ වදන් පැවසූ විට රැස්ස සිටි භික්ෂූන් වහන්සේලා සුසුමක් අල්ලා රඳවාගත්තේ බුදු හිමියන් තමන් අතර සිටි රෝගී භික්ෂුව ගැන මුල සිටම දැන සිටි බව තේරුම්ගත් නිසාය. අපේ පැවැත්මෙන්ම අප හැමදෙනා එකිනෙකාට යාව සිටින බව බුදු හිමියන් පැහැදිලි කළා. එක් අයෙකුට කරන උපකාරය හෝ උදව්ව අන් හැම දෙනාටම කරන උපකාරයක් බවත් එයට බුදු හිමියන්ද ඇතුළත් බව ආනන්ද හිමි පවසයි. මා බුදු හිමියන්ගේ ශාරීරික අවශ්‍යතාවයන්ට වසර ගණනාවක්ම සේවා කරන්නට ඇති. අවශ්‍ය වූ විට බෙහෙත් දී සුවපත් කරන්නට ඇති යැයි ජීවක පවසයි. නමුත් උන්වහන්සේම අන් අය සුවපත් කරන්න ගිය වාර නිමක් නැහැ. බුදුන් වහන්සේ උදෑසන පෙරලා ආපසු කුමක්ද කරන්නේ? උපාලි හිමි විමසයි. දානයක් නොවේ නම් උන්වහන්සේ පිඩුසිකා වඩින්නට පිළියෙල වෙනවා.
යැයි ආනන්ද හිමි පිළිතුරු දෙයි. ඇතැම් විට තනිවම වඩිනවා. ඇතැම් විට භික්ෂූන් කණ්ඩායමක් සමග වඩිනවා. දඹදිව මහා රජවරුන් උන්වහන්සේගේ දෙපා නැමද සිටියා. ඒ දෙපයම ගෙයින් ගෙට පාවහන් රහිතව වැඩියා. වදනක්වත් නොදොඩා නිවසක් ඉදිරියේ සිටගෙන සිටියේ ඒ ගෙහිමියන් පාත්‍රයට දන් පිළිගන්වන තෙක්ය. උන්වහන්සේගේ නිහතමානීත්වය අප හැම දිනාටම මහත් ආදර්ශයක් යැයි ජීවක පවසයි. උන්වහන්සේගේ පාත්‍රයට ඇතිතරම් ආහාර ලැබුණ පසු උන්වහන්සේ පෙරලා ආරාමයට වැඩියා. අසෝ වියේදී පවා උන්වහන්සේ විශාලාවේ අවට පිඬුසිඟා වැඩියා. ආනන්ද හිමි පවසයි හිරු මුදුන්වන්නට පෙර උන්වහන්සේ දන් වළඳා අවසන් කළා. ඒ ඒ අයට ධර්මය අවබෝධ කරගත හැකි ආකාරයටයි උන්වහන්සේ ධර්මය දේශනා කළේ. ඒ හැම දිනාටම පුත්කලිකව සිතුනේ උන්වහන්සේ තමන්ටම එක එල්ලේ කතා කරනවායි කියායි. උන්වහන්සේගේ සරණ යන්නට උන්වහන්සේගෙන් මඟ පෙන්වීම ලබන්නට ආ අයගේ මුහුණු දැකීම අරුම සහගතයි යැයි ජීවක පවසයි. උන්වහන්සේ ඒ එන අය තුන් සරණේ හා පංච ශීලයේ පිහිටුවා අවබෝධ කරගත හැකි අයෙක්ත්නම් ඒ අයට චතුරාර්ය සත්‍යයන්ද වඩාත් ගැඹුරු ධර්මයන්ද නිවන් මඟද පෙන්වා දුන්නා. ඇතැම් විට ගැහෙනු පිරිමි දෙපක්ෂයේම අය ශාසනයට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියා. එය සුදුසුනම් උන්වහන්සේ එයට අවසර දුන්නා. පසුව උන්වහන්සේ සුගන්ධ කුටියට වැඩම කර දෙපා දොවා තමනට පිළියෙල වූ අසුනේ හිඳගත්තා. ආනන්ද හිමි පවසයි මෙතනින් උදෑසන කොටස අවසන්ද සෝපාක හිමි විමසයි. එහෙමයි. නමුත් දිවා වැඩසටහන ඒ සමගම ඇරඹුණා. භික්ෂු භික්ෂුණීන් උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට රැස් වුණා. උන්වහන්සේ වෙතට ආ බොහෝ භික්ෂූන්ට හා භික්ෂුණීන්ට උන්වහන්සේ භාවනාවට කමටහන් දුන්නා. අනෙක් අය ආවේ උන්වහන්සේට වැඳ පුදා ගෞරව දැක්වීමටයි. උන්වහන්සේ බොහෝ විට භික්ෂූන්ට මෙසේ අවවාද දුන්නා. ආනන්ද හිමි පිළිතුරු දෙයි. දුලබව මිනිසත් බව ලැබගන්නේ ලද දිවි ගෙවුමද අපහසු වන්නේ. බණ ඇසුමත් හරි අපහසු වන්නේ දුලබවමයි බුදුවරු උපදින්නේ. මේන් පසු භික්ෂූන් සුදුසු තැන් සොයා ගොස් භාවනා කරමින් කාලය ගත කළා. ආනන්ද හිමි පවසයි ඒ දේශනෙන් භික්ෂූන් වහන්සේලාට පසු බුදු හිමියන් සුගන්ධ කුටියට ගොස් විවේක ගත්තා. සාමාන්‍යයෙන් උන්වහන්සේට මා උවටන කළ එක් අවස්ථාවක් තමයි මේ. උන්වහන්සේ සිංහ සෙයියාවෙන් දකුණු ඇලයට හැරි සිහි බුද්ධියෙන් යුතුව මද වේලාවක් සැතපුණා යැයි ජීවක පවසයි. උන්වහන්සේ අවදි වූ විට මහා කරුණා සමාපත්තියෙන් ලොව බලා වදාරනවා යැයි ආනන්ද හිමි පවසයි. නිවන් අවබෝධයට සුදුසු අය ඇත්දැයි දිවසින් බලා ඉරිදි බලයෙන් ඒ ඒ තැන්වලට ගොස් ඒ ඒ අයට උදව් කරනවා. සන්ධ්‍යාව වන විට බොහෝ දිනා උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට ආරාමයට එනවා. මේ සාමාන්‍යයෙන් හෝරාවක් පමණ කාලයක්. සාමාන්‍යයෙන් එහි යන්නේ එයින් පසු උන්වහන්සේට උදව් උපකාර අවශ්‍ය නම් පමණි. ජීවක පවසයි මා මෙතනදී යමක් කියන්නම් යැයි මහා කච්චායන හිමි ඉල්ලා සිටී. බුදු හිමියන් බොහෝ හදවත් දිනන ආකාරය මා බලා සිටියේ හරිම සතුටින්. උන්වහන්සේ ඒ කළේ හැඟීම් වලට වහල් වෙමින් නොවේ බුද්ධියට කතා කරමින්. වෙනත් ආගමික නායකයන්ගේ ක්‍රියාවන්ට වඩා ඇති ලොකුම වෙනසද එයයි.
බොහෝ විට උන්වහන්සේ උදාහරණගෙන පෙන්වා දෙන දෙය සාමාන්‍ය අයෙකුට පවා වැටහෙනවා. දානය, ශීලය, මෛත්‍රිය ගැන උන්වහන්සේ කතා කළා. වඩාත් මනසින් දියුණු අයට උන්වහන්සේ අනිත්‍යතාව හා සතිපට්ඨානය ගැන කතා කළා. වඩාත් මනස දියුණු අයට චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය වටහා දුන්නා. සමාජයේ සෑම තරා තිරමකම අය නිවන අවබෝධ කරගැනීමේ විශ්මිත පණිවිඩය ලබා සුපසිද්ධිය සාක්ෂාත් කරගත්තා. රාත්‍රී මුල්ම යාමය සවස 6 සිට රාත්‍රී 10 දක්වායි. මේ හෝරා හතරම භික්ෂුන් වහන්සේලාට අවවාද දීමට උපදෙස් දීමට යෙද වූවා. භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ ප්‍රශ්න හා අපහසුතාගෙන ඇසූ දෙයට ඒ අයගේ සැකයන්ට උන්වහන්සේ පිළිතුරු සැපයුවා. කමටහන් දුන්නා. ධර්මයේ පිළිබඳ සැක ප්‍රශ්න ඇතිතෙන් පහදා දුන්නා. ආනන්ද හිමි පවසයි. මන් සාමාන්‍යයෙන් ප්‍රථම යාමයෙන් පසු මද වේලාවකට බුදුන් වහන්සේට උවටැන් කළා. ඉන්පසු මම මද වේලාවක් භාවනා කර පෙරලා නිවහනට ගියා. මජ්ජිම යාමයේදී බුදුන් වහන්සේ විශේෂයෙන්ම දෙවි දේවතාවුන්ට ධර්මය දේශනා කළ බව මා දන්නවා. ඒ අය වෙනත් ලෝකවල සිට පැමිණ උන්වහන්සේගෙන් ධර්මයේ පිළිබඳව ප්‍රශ්න ඇසුවා. සුගන්ධ කුටිය අවට නොයෙකුත් ආලෝකය පතුරවමින් ආරාමයට පැමිණියා. ඒ සත්වයන්ගේ එළඹීමත් මා රසවින්දා. බුදුන් වහන්සේ මට වරක් කීවා, ඒ දෙවි බඹුන් දිනපතාම නොයෙකුත් ප්‍රශ්න රැගෙන එන බව. උන්වහන්සේ ඒ හැම දිනම සතුටු කරමින් උචිත පිළිතුරු සැපයුවා යැයි ජීවක පවසයි. අප හොඳින් දන්නා මංගල සූත්‍රය, පරාභව සූත්‍රය ආදී දේශනා කළේ මජ්ක්‍ධිම යාමයේදී. ආනන්ද හිමි පවසයි. පශ්චිම යාමයේ මා කිසිවිටක බුදුන් වහන්සේ අසල සිටියේ නැහැ. උන්වහන්සේට අවශ්‍ය වුණත් උන්වහන්සේ කරුණාවෙන් ඉවසා එළි වනතුරු සිටියා මට කතා කරන්න යැයි ජීවක පවසයි. පාන්දර 2 සිට 6 දක්වා වූ පශ්චිම යාමය හෝරාව බැගින් 4කට බෙදා තිබුණා. මුල්ම කොටසෙහි බුදු හිමියන් සුගන්ධ කුටියෙහි ඈත මෑත සක්මන් කළා. ඒ ශාරීරික වෙහෙස නිවන සුළු ව්‍යායාමයක්. දෙවැනි කොටසේදී දකුණු ඇලයට හැරි සිංහ සෙයියාවෙන් සිහි කල්පනාව ඇතිවම සැතපුණා. තුන්වැනි කොටස සමාපත්තියට සමවැදි ඒ අරහත් සුව වින්දා. එයින් උන්වහන්සේගේ දැඩි දෛනික සැලසුමට අවශ්‍ය ශක්තිය නඩත්තු කර ගැනීමට සිරුරෙහි සෑම ශෛලයක්ම ශක්තිමත් වුණා. සතරවැනි කොටසේදී උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවැදි විශ්වයෙහිම සියලුම සත්වයන්ට මෛත්‍රිය කරුණාව පතුරවා හැරියා. මේ හෝරාවේදී උන්වහන්සේ ලෝපලා වදාලා බුදු දිවසින් බැලුවා කාටද උදව් අවශ්‍ය කියා. ඒ අය කෙරෙහි මහා කරුණාවෙන් උන්වහන්සේ 이르දි බලෙන් ඊටාම ඈත පළාත්වලට පවා ගමන් කරමින් ඒ අයට ධර්මය අවබෝධ කර දෙමින් සුවපත් කළා යැයි ආනන්ද හිමි පවසයි. බුදුන් වහන්සේගේ දෛනික සැලැස්මේ වඩාත්ම විශ්මිත දේ තමයි උන්වහන්සේ කිසිවක් කල් තියා සැලසුම් නොකිරීම. උන්වහන්සේගේ ක්‍රියාවන් ඒ මොහොතට ඉබීම ගන්නා තීරණාත්මක ක්‍රියාවන්. උන්වහන්සේට තමන්ගේ දෛනික චර්යාවන් විනීතව පහසුව කරන්නට හැම විටම හැකියාව තිබුණා. දවස සැලසුම් කරන සාමාන්‍ය කෙනෙකුට වාගේ කිසි විටක අසහනයක් තිබුණේ නැහැ යැයි ජීවක පවසයි. ඒ උනත් හැම දිනකම උන්වහන්සේ හැම දෙයම වේදනාවෙන් තොරව
පලදායි ලෙස මොහොතින් මොහොත ඉටු කළා යයි ආනන්ද හිමි පවසයි. උන්වහන්සේ වැළඳූ දේ ගැන මා තුළ හැම විටම කුතුහලයක් තිබුණා යයි බක්කුල හිමි පවසයි. විශේෂයෙන්ම මස් මාංශ අනුභවය ගැන බුදු හිමියන්ගේ වෙදතුරන් ලෙස ඔබතුමාට ඒකන යමක් කිව හැකිද? වරක් උන්වහන්සේ ඔය කියන ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. උන්වහන්සේ පැවසුවා ජීවක මස් මාංශ නොකෑ යුතු අවස්ථා තුනක් තිබෙනවා. භික්ෂුවක් වෙනුවෙන් සතෙකු මරූ බව දැක හෝ අසා හෝ සැක ඇතනම් එය වළඳන්න එපා කියා. එය දැක හෝ අසා හෝ සැක රහිතනම් එය භික්ෂුවක් වෙනුවෙන් මරණ ලද්දක් නොවන බව සැක රහිතනම් වළඳන්න කියා. නමුත් උන්වහන්සේ මස් මාංශ වළඳන කෙනෙක් නෙවෙයි නේද? මා එය සත්‍යයක් ලෙස දන්නවා යයි බක්කුල හිමි පවසයි. ඒක ඇත්ත. උන්වහන්සේ මස් මාංශ වළඳු අයෙක් නොවේ. නමුත් දානයකදී ඒ දන් පිළිගන්වන අය අමනාප කරන්නට සිත රිදවන්නට උන්වහන්සේ කැමැති උනේ නැහැ. ඇතැම් විට පිඩු සිඟා යන විට කෙනෙක් පාත්‍රයට පිළිගන්වන දේ පිළිබඳව නොසතුට ඇති කරන්නට බැහැ. උන්වහන්සේ තෝරා බේරා අරක මේක අවශ්‍යයි කියන කෙනෙකුන් නොවෙයි. නමුත් උන්වහන්සේ ප්‍රාණඝාතයට විරුද්ධයි. උන්වහන්සේ සාමාන්‍යයෙන් අවවාද කළේ නිර්මාංශ ආහාර වඩාත් සුදුසුසේම නිරෝගී බවයි. ජීවක පවසයි. එය එතරම් පැහැදිලි නැති පිළිතුරක් නේද? ස්වාමීනි, බුදු හිමියන් කිසිවිටක කිසි දෙයක් ගැන දැඩි නීති පැනවූයේ නැහැ. උන්වහන්සේගේ පංචශීලයේ පවා ඒ ආකාරයි. උන්වහන්සේට උමනා උනේ කෙනෙකුට තීරණ ගැනීමේ නිදහස ඇති කිරීමයි. ඇතැම් විටක සිල් බිඳීමෙන් දැඩි පශ්චාත්තාපයක් ඇති නොවීමයි. ඇතැම් විට අසාමාන්‍ය අවස්ථාවන්වල පාලනයක් කරන්න බැරි අවස්ථාවල මිනිසුන් අතින් වැරදි සිදුවනවා යැයි ජීවක පිළිතුරු දෙයි. ඒ තමා මා ඇසු හොඳම තේරුම් කරදීම. මහා කස්සප හිමි ජීවක අමතා පවසයි. මා සැබවින්ම විශ්වාස කරනවා ඔබතුමාගේ සේවය නිසා බුදු හිමියන්ගේ ජීවිතය වඩාත්ම ඵලදායි වුණා කියා. ජීවක යානනි, ඒ වගේම ආනන්ද හිමියනි, ඔබ වහන්සේගේ උපස්ථානයන්ද ඒ ආකාරයටම උදව් උපකාර වුණා. ඔබලා දෙදෙනාම නිසා උන්වහන්සේට තමන් වහන්සේගේ මුළු කාලයම අනුන් වෙනුවෙන් කැප කරන්නට අවස්ථාව සැලසුණා. ජීවක මහා කස්සප හිමියන්ට වැඳ ආචාර කරයි. ඔහු අන් රහතුන් වහන්සේලාටද එසේම වැඳ ආචාර කරයි. තවමත් ඒ අය සඳ එළිය විඳිමින් සිටිති. අහස සැහැල්ලුය, දසුන මනස්කාන්තය. මොහොතකින් යලි ඔහු ආනන්ද හිමියන් දෙසට හැරෙන විට ඒ දැසේ කඳුළු පිරී තිබේ. මේ කාරුණික වෙදතුරාණන්ගේ ජීවිතයට මින්පසු ඒ ලද සතුටෙහි අඩුව පුරවන්නට නොහැකි බව සියලු රහතුන් වහන්සේලාට පැහැදිලිය. බුදු හිමියන්ගේ ඒ සම්බදතාව රහිත අන් සියලු දෙනාගේම ජීවිතවලටද ඒ අඩුව එසේමය.